සභාපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය අද 96 වන දිනටත් ක්‍රියාත්මකයි. ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීම සඳහා අදත් විශාල ජනතාවක් පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ හොර නඩේ පන්නන්න ජනතාව කරපු අරගලයට වඩා තීව්‍ර අරගලයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක කියන්න පුළුවන්. ජනවර මුකින් පත් වෙච්ච කෙනෙක් නෙවෙයි දැන් ඉන්නේ හිටපොළේ තියෙනවා. ඒ වගේ නායකයෙක් ආයි පත් කරගන්න බලද ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ අපි මේ අරගල කරේ. මේ අතර ගාලු මෝදර සිට අරගල කරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පිටත් වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාවය විසිරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර අරලියගහ මන්දිරයේ වෙත අදත් ජනතාව පැමිණ සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පොය දිනය නිමිති කොටගෙන විශේෂ ධර්ම දේශනාවක්ද අද පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වුණා. අපේ විඥානයේදී ලොකු අදහසක් මේ ඔක්කොම තෘෂ්ණාව නිසානේ කියලා අපිට කෑ ගහන්න වෙන්නේ, අපිට මහපාරට එන්න වෙන්නේ, අපිට අරගල කරන්න වෙන්නේ තෘෂ්ණාවෙන් පිරිච්ච මිනිස්සු නිසා, ධර්මයෙන් ඈත් වෙච්ච මිනිස්සු නිසා. යම් කෙනෙක් තෘෂ්ණාව පිළිබඳ නුවණින් දැක්කද, නුවණින් අවබෝධ කරගත්තද, අන්න හිත සංවර කරගෙන තමන් ඒ තුළින් දකින්න පින්වත්නි උත්සාහ කරනවා. මේ අතර ගාලු මෝදර අරගල භූමියේදී ඇතු වූ ගැටුමකින් තුවාල ලැබූ සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තියුණු ආයුධවලින් එල්ල කළ පහර දීමක් හමුවේ මෙම පුද්ගලයන් සිව් දෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි කොළඹ ජාතික රෝහල පැවසුවේ. කොළඹ අරලියගහ මන්දිරයේ ඇති වූ ගැටුමකින් තුවාල ලබා පසුගියදා රෝහල් ගත කළ පුද්ගලයන් දස දෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද කොළඹ ජාතික රෝහල සඳහන් කළා.